signal deep clean ලොව අංක 1 ටයිනෙක් කෙඳිවලින් නිපදවා ඇත ගරු කතානායකතුමනි විශේෂයෙන්ම ඔබතුමා ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශයට ඉඩ ප්‍රස්තාව ලබා දුන්නා සේම මම ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන් බොහොම කාරුණිකව ඒ ආකාරයෙන්ම එලෙස එම කාරණාවට ප්‍රතිචාර දක්වන්න අවස්ථාව ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා नहेतुमा प्रकाश करा मे सभा वे सीरु दिनाटम उद्गत विलाति बेन प्रश्ने पिलिपांद वहुंद आवबूदे अक्ति बेन वैके मां एतुमाट कियाने कमती अपी में आवबूदे लबागत्ते आवरु देगा मारकत पेर मेरते कोटी पतियांट मेरते प्रभु पांतियांट रुपियाल बिलियन हयसीयक बदुसाहन लबादीला मेरते राज्य आदायम दल देशीय निष्पादिते प्रतिशतयक हटियट सीयट देखा हतर अतर प्रमाणयक हितामताम अडु करगेन लोके श्रेणीगत आयतन फिच मूडीस स्टैंडर्ड एंड पुअर ए आयतन अपे रटे श्रेणीय पहल बसनकोट ए करुणु कारण मे सभावे अपि इदिरिपत् करनकोट विहिलु तहलु करपु आकारय චෝදනා කරපු ආකාරය චරිත ඝාතනය කරපු ආකාරය ඒ ශ්‍රේණිගත කිරීම පහළ වැටෙනකොට අපේ රටට ප්‍රාග්ධන ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා ඩොලර් ණය රීෆයිනෑන්සින් ලෝන්ස් අහිමි වෙනවයි කියනකොට මේ සභාවේ ප්‍රතිපක්ෂ කණ්ඩායම ආණ්ඩු කණ්ඩායම බහුබූත දොඩවනකොට මං අහන්න කැමති අවබෝධය ලැබුණේ නැද්ද රීෆයිනෑන්ස් ලෝන්ස් ලැබුණා නම් අපිට පුළුවන් ණය සේවාකරණය කරන්න කැපිටල් එක ගෙවන්නත් පුළුවන් ඉන්ට්‍රස්ට් එක ගෙවන්නත් පුළුවන් නමුත් මේ රටේ සාර්වාර්ථික කලමනාකරණය බිඳුවට බස්සලා දැන් කියන ඔක්කොම උනේ බීබී ජයසුන්දර හිඳලු ලක්ෂ්මන් හිඳලු කබ්‍රාල් හිඳලු आर्टिकल हिंदू अद कौरुत्न उत्तर देंड कौरुत्न उत्तर देंड कोंद कुत्न कसे रुकाव कुत्न रीफाइनेंस लोन्स अपिट नेमदत्वर रट खटीट गंड पुलुवां वेनकोट अपिट पुलुवां नय सेवा करने करन दल देश निष्पादिते प्रतिशत खटीट सीएट एक सीए दहन में खटीट उनाट मतक्रन कमति जपाने प्रतिशते सीएट देशी पनाए नया गण के किसी प्रश्न है नया अरगिन एव यदवंडोन रटट प्रतिलाभ लबिन आदाय लबिन जनतावट शक्ति लबिन व्यापृति हटियत गंगरु खतानायक तुमनि गंगरु खतानायक तुमनि अद सद्द वेन्न मन तुमाला अद प्लीज मुकद्द सिद्ध वेला तियेन्ने अद प्लीज अद सिद्ध वेला तियेन्ने मुकद्द अद तेल टीका गेन्न गन्न दीन सल्ली बेहेक टीका गेन्न गन्न दीन सल्ली आहार गेन्न गन्न दीन सल्ली रोहल उपकरण गेन्न दीन सल्ली अमुद्रव्य गेन्न गन्न दीन सल्ली अपे रिजर्व्स टीका पाविच्चि करा करुणाकर निसद्द वेन्न मन तुम्हाला ओलिया गेवन्न तामत इगेन गन्न नै तामत हिवल्लु वगे तामत हिवल्लु वगे आहागेन इन्नो आहागेन इन्नो इगेन गन्नो पाडन टिका करुणा करला गरु खतानायक तुमनि गरु अग्रामात्य तुमा कियनवा बोरदिए मालु बान्ने पाई कियला गरु खतानायक तुमनि पिं मालु वाले इंदगेन बोरदिए मालु बैवे अपि नेमेई आंडुवई कियन एक मम कियन्न कमति एकई अत्त कथा गरु खतानायक तुमनि दैन हेमोटम अवबोध करगन्नलु ओह अभी अवबोध करगत्ता अभी अवबोध करगेन औरदु किहिपेकट पर किव्वा डेट स्टैंड स्टिल एकट यन्न डेट मोरटोरियम एकट यन्न ब्रिज फाइनेंसिंग करन्न तेरेन्ने बायलैटरल साकच्छा पवत्तन आ बायलैटरल तेरेन्ने अपे काक्कोंट बायलैटरल कियन्ने द्विपार्श्वीय काक्कोंट तेरेन्ने कपुटंट तेरेन्ने मल्टीलैटरल कियन्ने बहुपार्श्वीय इगेन गन्न
ඇහගෙන ඉගෙන ගන්න ද්විපාර්ශවීය බ්‍රිජ් ෆයිනෑන්සින් වලට ආණ්ඩුව ගිහිල්ලා තියෙනවද ජපානයට කතා කරාද චීනයට කතා කරාද ඉන්දියාවට කතා කරාද මේ අප්‍රේල් මාසේ ගෙවන්න තියෙන ලෝන්ස් ටික ගෙවන්න බැරුව අද ආණ්ඩුව ගිහිල්ලා තියෙනවා අපි කරන්න එපයි කිව්ව දැනට මොකද්ද ආණ්ඩුව ගිහිල්ලා තියෙනවා ඩිසෝඩර්ලි ඩිෆෝල්ට් එකකට තේරෙනවද ඒක ඩිසෝඩර්ලි ඩිෆෝල්ට් කියන්නේ අහලා තියෙනවද මොලයක් තියෙනවද මොලේ කලඳක් තියෙනවද ගරු කතානායකතුමනි පැහැදිලිවම මේ ආණ්ඩුව මේ රජය හිතාමතාම මේ රට වටලා තියෙනවා මේක හිතාමතාම කරපු නිකම් පොඩි වරදක් නෙමෙයි මේ රටේ ලක්ෂ 220ම කනත්තට යවන්න කරපු සාපරාදී ක්‍රියාවක් හැටියටයි අපි දකින්නේ ගරු කතානායකතුමනි බොහොම සතුටුයි ගරු අග්‍රාමාත්‍යතුමා කතා කරනවා මූල්‍ය කළමනාකරණය ගැන ගරු කතානායකතුමා කතා කරනවා ජාත්‍යන්තර ආයතන වලින් දැන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනවලු මං අහන්න කැමතියි ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඇයි මේ ජාත්‍යන්තරයට එක්ක කරන ගනුදෙනුව වසර දෙකකට පෙර කරේ නැත්තේ ඇයි කෝටිපතියන්ට රුපියල් බිලියන 600ක බදු සහන ලබා දීලා රාජ්‍ය ආදායම 2% සිට 4% දක්වා අඩු කරගත්තේ ඇයි ඇයි ඒ අපරාධ කරේ ඒ කරපු අපරාධ නිසා තමයි අද ගෑස් පෝලිම තෙල් පෝලිම කිරිපිටි පෝලිම භූමි තෙල් පෝලිම ඩීසල් පෝලිම හාල් පෝලිම අද බෙහෙත් ටික නැහැ අද උපකරණ නැහැ අද ආණ්ඩුව කරන්නේ ලෝකෙ වටේ හිඟමනේ යන බෙහෙත් ටික ගෙන්න අද විපක්ෂය කරන්නේ හුස්ම වැඩසටහනෙන් රෝහල් මට්ටමේ ගිහිල්ලා රෝහල් උපකරණ ටික අපි ලබා දෙනවා මේගොල්ලෝ කරන්න ඕන දේ අපි බලයක් නැතුව කරනවා ඒකයි අපි කරන්නේ ගරු කතානායකතුමනි දැන් මෙතනද කිව්වා දැන් විසඳුම අවශ්‍යයි කියලා ඔව් විසඳුම අවශ්‍යයි අපි මේ උත්තරීතර සභාවේ පියවර 9ක් ගැන කතා කරා අදටත් පත් කරලා තියෙනවද ජාත්‍යන්තර ෆිනෑන්ෂල් ඇඩ්වයිසර්ස්ලා අදටත් පත් කරලා තියෙනවද ජාත්‍යන්තර ලීගල් ඇඩ්වයිසර්ස්ලා අදටත් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවද ඉන්ටර්නැෂනල් සවරින් බන් හෝල්ඩර්ස්ලා එක්ක තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන්න ණය නිවාඩුවක් ලබා ගන්න ණය හෙයා කට් එකක් ගන්න හෙයා කට් එකක් කියන්නේ මේ කොණ්ඩේ කැපීම නෙවෙයි ආ අර කපුටු කක්කක් වගේ නෙවෙයි ණය හෙයා කට් කියන්නේ අපිට පුළුවන් කතා කරලා සාකච්ඡා කරලා ණය ප්‍රමාණාත්මකව ණයයි පොලියයි අඩු කරගන්න ඒව ආරම්භ කරලා තියෙනවද අපේ 9 point plan එකේ මේ ඔක්කොම ඉදිරිපත් කරා අදටත් මේ අය පත් කරගෙන නැහැ ෆිනෑන්ෂල් ඇඩ්වයිසර්ස් පත් කරගෙන නැහැ අද මිනිස්සු නැත්තනම නැති වෙලා කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන් අනාථ වෙලා අද මේ රටේ ධීවරය කම්කරුවා ගොවියා ලැජ්ජ නැතුව ගොවියට ආත්මාභිමාණයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන ආකාරයට හිටපු ජීවිතේ නැති කරා පොර ටික නැති කරා රසායන ද්‍රව්‍ය ටික නැති කරා වල්නාසන කුමිනාසන නැති කරා දැන් සභාව ගන්නවා එකක් මම කියන්න කැමතියි මේ තම තමන්ට ඕන විදිහට විශ්ස ඉවත් කරලා දහනමයේගෙන එන එකට ඒකෙන් අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යෙන්ම හොසි කරන්න ඕන නිකන් සිල්ලර විසඳුම් ගේන්න එපා බොරු බටර් මාජරින් ගේන්න එපා අපි ඔය නිකන් අල්ලවන්න එන්න එපා මේ ඇඳවිල්ල නතර කරන්න ඇත්ත කතා කරන්න රටට ඇත්ත කියන්න මං අහන්න කැමතියි ගරු අග්‍රාමාත්‍යතුමා නැගිටලා ප්‍රකාශයක් කරා අපිට කරුණා කරලා කියන්න කවදද ගෑස් පොලිම ඉවර වෙන්නේ කවදද තෙල් පොලිම ඉවර වෙන්නේ හරියට කවදද ඩීසල් ටික ලැබෙන්නේ හරියට කවදද පෙට්‍රල් ටික ලැබෙන්නේ කවදද භූමි තෙල් ටික ලැබෙන්නේ කවදද මේ රටේ අම්මලව කිරිපිටි පොලිමෙන් ඉවත් කරලා ඒ අම්මලට කිරිපිටි ටික ලබා දෙන්න කටයුතු කරන්නේ ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි කෝල් ලැබිලා තියෙනවා කෝල් නැව් මොකද්ද බලශක්ති උත්පාදනයේ මොකද්ද දෙන විසඳුම ඇයි නැව් වල තිබෙන ඒ ගල්ලඟුරු ටික ඇයි නිදහස් කරගන්න බැරි මොකද්ද හේතුව දැන් ඔබතුමන්ලා කියනවා සංචිතවල තිබුණලු
ඩොලර් බිලියන 1.7ක් මේ වැඩි කාලයක් නෙවෙයි මාස කිහිපයකට පෙර කොහාටද මේ ඩොලර් බිලියන 1.7 ගියේ අංක ගණිත ජිල් මාට් එකක් කරා නේද අර යුවාන් ලැබුණු ටික බොරුවට ඩොලර් ලැබුණයි කියලා රට ඇඬෙව්ව නේද රට රැවට්ටුව නේද මං අහන්න කැමතියි කරු කතා නැතුමනි මේව දෙදෙන විසඳුම් කරුණා කරලා නැගිටලා කියන්න දින වකවානු සහිතව කවදද මේ රටේ මිනිස්සු මරණ මංචකයට මේ ආණ්ඩුව ගෙනියන වැඩසටහන නතර කරන්නේ පැහැදිලිව කියන්න නිකම් මෙතෙන්ට අවිල්ලා කියන්න එපා හෙට අනිද්ද වෙනකොට පෝලිං අඩු වෙනවයි කියලා දැන් පෝලිම වැඩි දැන් මිනිස්සු බහපාරේ මිනිසුන්ගේ කන්න නැහැ මිනිසුන්ගේ ජීවත් වෙන්නේ නැහැ නමුත් මේ රටේ පාලකයෝ රාජපක්ෂ ආණ්ඩුව මේ රට වෙනසනවා ඒ නිසා මතක තියාගන්න ජන අරගලයේ හඬ අද මේ පාර්ලිමේන්තුවේ රැව් පිළිරැව් දෙන ගමන අපි ක්‍රියාත්මක කරනවා අනිවාර්යෙන්ම මේ ජනාධිපතිවරයා ඉවත් වෙන්නට ඕන මේ ආණ්ඩුව ඉවත් වෙන්නට ඕන අපි සුබපතනවා අපි සුබපතනවා සත්‍ය තේරුම්ගෙන යථාර්ථය අවබෝධ කරගෙන අද විපක්ෂයත් සමග ප්‍රගතිශීලී කණ්ඩායමක් අත්වල් වෙනගත්තා අපි ඉන්න පාර්ශවයේ වාඩි වුණා නමුත් අපි කියන්නේ නැහැ අපි තාම අවබෝධතාවයන් වලට ඇවිල්ලා නැහැ නමුත් අපි සූදානම් ඒ සියලු දෙනත් සමග ප්‍රගතිශීලීව සාකච්ඡා කරලා ජන අරගලේ මහ පාරේ ඒ දුක් විඳින ජනතාවට විසඳුම් ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා අවසාන වශයෙන් ගරු අගමැතිතුමනි මම නැවතත් වරක් කියනවා කවදද ඩීසල් පොලිම ඉවර වෙන්නේ කවදද පෙට්‍රල් පොලිම ඉවර වෙන්නේ කවදද කිරිපිටි පොලිම ඉවර වෙන්නේ කවදද භූමිජල් පොලිම ඉවර වෙන්නේ කවදද ගෑස් පොලිම ඉවර වෙන්නේ කවදද කර්මාන්ත ශාලා වැහෙන එක ඉවර වෙන්නේ කරුණා කරලා මේ ප්‍රශ්න වලට ගරු අග්‍රාමාත්‍යතුමනි අපිට උත්තර දෙන්න මේකට උත්තර දෙන්න ජන අරගලේ ඒ වීරෝදාර තරුණින් අපේ ජී පරම්පරාව මේ රටේ සිවිල් ප්‍රජාව බලාගෙන ඉන්නවා ඔබතුමා කරුණා කරලා මේ ප්‍රශ්න වලට උත්තර ලබා දෙනකන් මම ගරු කතානායකතුමාගේ ඉල්ලීමක් කරනවා කරුණා කරලා ගරු අග්‍රාමාත්‍යතුමාට උපදෙස් දෙන්න මේ අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නයි කියලා ස්තුතියි